මම විශ්වාස කරනවා ඒක කියලා. දැන් ආපු ගතිය දරුවන්ට ආදරය කරන ගුරුතුමෝ තමයි ලංකා ඉතිහාසයේ හැමදාම හිටියේ. මේ ගුරුවරු ජනතා විමුක්ති පෙරමුණේ ඉස්කෝල පාසල් වහන්න ගිහපුවාම ජීවිත පරතුර තියලා වැඩ කරපු ඉතිහාසයක් ගුරුවරුන්ගේ තියෙනවා මේ ලංකාවේ. ගුරුවරුන්ට කිව්වා වහන්න පාසල් විදුහල්පතිතුමෝට කිව්වා විදුහල්පතිතුමෝ වෙඩි තියපන් මැරුවා පිටි කැපුවා. ඒ නිසා මම විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණේ අහා ඔය අනිත් විවිධ වෘත්ති සමිති කිව්වට බහුතරයක් ගුරුවරු වෙයි කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා. දැන් ඔය තමයි එන්නේ නැති ආයතන මත විරුද්ධව විනයානුකූල පීවරක්ම කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. නෑ එහෙම ඒව නීත්‍යානුකූලව පරිපාලනය සිද්ධ වෙච්ච දේවල් නේ මම හිතන්නේ නෑ. ඉතින් වැඩට කවුරු හරි ආවෙ නැත්නම් ඉතින් ගැටලුවක් එනවනේ. ඒක සාමාන්‍ය දෙයක් නේ. රජෙන් පඩි ගන්නවා නම් වැඩට දිනන වැඩට එන්න වෙනවනේ. ඒක සාමාන්‍ය දෙයක්. ඒක ගුරුවරු නෙමේ ඕන එක්කෙනෙක්ට අදාළයි. දිසාපති වෙන්න පුළුවන්, ප්‍රධාන ලේකම්තුමා වෙන්න පුළුවන්, ආදේශක ලේකම් වෙන්න පුළුවන්. ප්‍රාදේශීය කාර්යාලයේ සනිකම් කර වුණත් වැඩට ආවෙ නැත්තම් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ බාණ්ඩ මිල ඉහළ ගිහිල්ලානේ තියෙන්නේ. ඒක අපි පිළිගන්න ඕන දෙයක්. බාණ්ඩ මිල ඉහළ යෑම නෙමෙයි අපිට තිබෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ ජීවිත බේරගන්නේ කොහොමද කියලා. එතකොට මේ ජීවිත මේ ව්‍යසනයට අපි මුහුණ දෙනකොට අපි මේ රටේ මිනිස්සු බඩගින්නේ තිබෙන්නේ නැහැ. එතකොට මේ ගැටලුව හරහා තමයි අපිට යම් යම් ප්‍රශ්න වලට සීමා දාන්න ඕනේ. සීමා දානකොට පොලිං හැදේ. ඒක අපි පිළිගන්න ඕන දෙයක්. එතකොට බාණ්ඩ හිග වුණාම මිල වැඩි වෙනවා. ඒක අපි පිළිගන්න ඕන දෙයක්. ඒක ඕන පුද්ගලයෙක්ට තේරෙන දෙයක්. ඕන බුද්ධිමත් කෙනෙක් දන්නවා. අපේ මිල එහෙම තමයි ඉහළ යන්නේ. ඒ නිසා අපි දැක්කා කිසි පොලිං, ගෑස් පොලිං, බාණ්ඩ මිල වැඩි වෙනවා, සීනි ප්‍රශ්නය ආව, හාල් ප්‍රශ්නය ඇති වුණා. अर्बुदी මේ අර්බුද වලින් මේ කරන දේශපාලන ක්‍රියාකාරකම් නිසා දුක් විඳින්නේ මේ රටේ අහිංසක ජනතාව. ඒකයි පිළිගන්නේ තෙල් නැහැ කියලා බොරුවට කියනවා. හරි තෙල් පොලිමක් එනවා කියලා කවුරු හරි කියනවනේ දේශපාලන පක්ෂයක කෙනෙක්. මොකද කරන්න හදන්නේ? ජනතාව ඉක්මනට සෙට් එකට යවලා ටැංකි ටික පුරව ගන්න කියන පණිවිඩය තමයි දෙන්නේ බොරුවට. ඒ නිසා මේවා ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාව දුකටපත් කරන ප්‍රකාශ වම් කරන්නේ. මේකට අපි රජයක් හිටම මුණ දෙනවා. නැත්නම් දැන් මේ වෙලාවේ බඩු මිල හැම දෙයක්ම මිල ගණන් ගිහිල්ලා තියෙනවා. මේ වෙලාවේ දැන් ඔබතුමා ලෑස්ති වෙනවා මැතිවරණට යන්න. මේ වෙලාවේ මැතිවරණට යන්න ගමට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද ඔබතුමා? නෑ අපිට නම් ගමට යන්න කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙම මොකක් හරි හිතාගෙන ඉන්නවා. එහෙම තමයි හිතුවේ අර කොවිඩ් ප්‍රශ්නය ආපුවාම. කොවිඩ් ප්‍රශ්නය ආපුවාම කිව්වේ මැතිවරණට යන්න හම්බෙන්නේ නෑ. මැතිවරණේ තිබ්බොත් දවස් තුනක එයාත් මැතිවරණේ යන්න වෙනවා කියලා මීටර හදුවා තියලා අන්තිමට JR හදාපු ක්‍රමයෙන් තුනින් දෙකක බලය ආණ්ඩුවට හම්බුණා. කවුරු හරි හිතනවා නම් අපිට ගමට යන්න බෑ කියලා. ඒක හිණයක් විතරයි. ගමට යන්න ඕන නම් අපි ගමට ගිහිල්ලා පෙන්නන්න. ඒ නිසා අපි කියනවා අපිට මේ මැතිවරණ තිබිය යුතුයි. මිනිස්සු මැරෙන කොටත් කොවිඩ් තියෙන කොටත් අපි මැතිවරණ තිබ්බ රටක්. ගියාන්ව තිබ්බ මැතිවරණ තියන්න නෑ තුන්නේ. අවුද එකහමාරක් දෙකක් ප්‍රාදේශීය පොඩි පොඩි මැතිවරණ තිබ්බෙත් නෑ. ඉතින් ආණ්ඩුවක් ඔච්චර අප්‍රසාදයටපත් වෙලා නම් අපේ ආණ්ඩුව අපි මැතිවරණය කර හතා කරනවා නම් එකෙන සතුටු වෙන්න ඕනේ තාක්ෂේ. රේමදාස මහත්තයා කියන්නේ ඡන්දේ තියන්න කියලා ඉක්මනට. ඒ නිසා එකක් මතක තියාගන්න අපිට ගමට යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට ගමකට ගිහිල්ලා අපි පෙන්නන්න. ගමන් ජයග්‍රහණය කරලා පෙන්නන්න. එහෙනම් මේ බාණ්ඩ මිලයි මැතිවරණයි මේව කරගන්න මැතිවරණ තියන්න ඕන. ඒක එන මාසේ තියෙනවද? එන දෙසැම්බර් තියෙනවද? අපි කියලා නැහැ නේද මාසේ ඡන්ද තියෙනවා කියලා. ඡන්ද තියන්න ඕන. ඡන්ද තිබිය යුතු වෙලාවට ඡන්ද තියන්න. අපි කැලික අසරණින් පිරිච්ච රට තමයි බාර ගත්තේ. කුණු ටිකවත් අරගන්න බැරි ආණ්ඩුවක් ගියාණ්ඩු. අපි ඇවිල්ලා පැය 48 මේ රට රස්සන කෙරුවා. ජනාධිපතිතුමා ගෙති ජයග්‍රහණයත් එක්කම. කවුද කසල ගෙනාවේ කුණු ගෙනාවේ කවුද කියලා ප්‍රේමදාස මහත්තයා අමතකයි. ඒක එතුමාට අමතකයි. ඊළඟට එතුමාට අපි මතක් කරන්න කැමතියි. එතුමානේ ඔය ප්‍රකාශ කරන්නේ. තව ටිකක් කල් ගියාම දැන් එතුමාගේ මන්ත්‍රීරුම කියනවා එතුමා යන්න ඕනේ කියලා.
හින්දා එතුමාට ඔය ප්‍රශ්නේ තියෙනවා බයිලා තමයි වැස්සට දෙන්න මට නම් හරි පව් කියලා තියෙනවා මේ පක්ෂ නායකවරයා වැස්සට ගිහලා කුඩේ තියාන කුඩේ අපුලගෙන වැස්සේ දෙමි දෙමි මේ බේරෙන්න හදනේ තමන්ගේ පක්ෂ නායකකමයි විපක්ෂ නායකකම බේර ගන්න හදන වෙන දෙකට නෙමෙයි ඔක බුද්ධිමත් ජනතාව දන්නවා එමතන බාණ්ඩ මිල සියල්ලම ඉහළ ගියා දැන් මේ තව තෝරනාවක් තියෙන මොතමල මැතිවරණය කිට්ටු කරන මේ බාණ්ඩ වල මිලාදු කරලා ජනතාවගේ ප්‍රසාදය ගන්න පුළුවන්කමක් තියෙනවා මේ ජනතාවගෙන් අමුතුවෙන් ප්‍රසාදයක් ගන්න දෙයක් නැහැ මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බේරගත්තක හොඳටම ඇති ඔය විපක්ෂයේ ගිහිල්ලා එල්ලුණාට මේ නොඑක් දේවල් වල මේ රටේ මිනිස්සුන්ට හොඳට කෙලෙගුණේ තියෙනවා මේ රටේ මිනිස්සු දන්නවා මේ බාණ්ඩ මිල නෙමෙයි මිනිස්සුන්ගේ ජීවිත බේරච්ච එකයි ලොකුම දේ ඔබගේත් ඔබත් අද ඉන්නේ මමත් මෙතන ඉන්නේ අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නිවැරදි තීන්දුව තියන ගත්තේ හින්දා නැත්නම් ඔබතුමාට සමහරවිට මාව දකින්න දෙන්නේ නැති මට නැත්නම් සමහරවිට ඔබතුමා දකින්න බැරි වෙනවා ඒ නිසා මේවා ගැටලු නෙමෙයි මම කියන්නේ මේවා తాවකාලික ඒවා කියලා අපිට මේ නැහැ තාම මහ බැංකු හොරා කෑවා කියන අර පහෝගිය අහන්නුන තිබුණේ ගඩව ගන්න බැරි සීල් එක නේද දුප්පත් අයගේ මේ හදවත වගේ තියෙන මහ බැංකු මේ රටේ හොරා කාපු මිනිස්සු ඒවල හිටපු අය තමයි ඔය ඉන්නේ ඔය දේශපාලන පක්ෂ ඔක්කොම එමුනේ ආ ප්‍රේමදාස මහත්තයත් එහෙමයි දිසානායක මහත්තයත් එහෙමයි දිසානායක මහත්තයත් හොරකම යන්න උදව් කරපු මුත්‍යලේ ඒ නිසා අපිට ඒ ගැටලු නෑ අපිට තියෙන්නේ මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා මේ කොවිඩ් වසංගතය හරහාපු ප්‍රශ්න මේවා බාණ්ඩ මිල ඉහෙරෑම අනිත් රටවල බලන්න ඉංගලන්තේ බලන්න ඉංගලන්තේ තෙල් ටික බෙදා ගන්න බැරි වුණා ඒ නිසා අපිට තියෙන්නේ බොහොම తాවකාලික ප්‍රශ්න මේ වලින් අපිට එළියට එන්න පුළුවන් වෙයි කියලා දැඩි විශ්වාසයක් තියෙනවා ආර්ථිකයේ මුදල් ඇමතුමා मध्यस्थान गिनी මේ කරුණාදී විච එකම අපේ තේ කර්මාන්ත ඉඳුල්ගොඩ සම්දි ගිනි තියාපෝ ජනතා විමුක්ති පෙරමුණ තමයි උගත් ඇඟල ඉන්නේ ඒ ජනතා විමුක්ති පෙරමුණ පිටිපස්සේ කිසි දෙයක් කරගන්න බැරි UMP එක දුවනවා රජබෙත් දුවනවා ඒක තමයි ඇත්තටම එකම විදිහට මේකම විදිහව පස්සේ හදලා එකම පෝස්ටරය අච්චු ගහලා දීලා මේ කරන ප්‍රශ්නය ගොවි ජනතා විනු ජනාධිපතිතුමා තීන්දුවක් අත්තයි තීන්දුවක් එක රජයක් හැටියට අපි හිතගෙන ඉන්නවා මම විශ්වාස කරනවා මේක අපිට සාර්ථක කරන්න පුළුවන් වෙයි කියලා මේ අලුත් දෙයක් නේ අවුරුදු ගණනකට පස්සේනේ ඉතින් ওই පක්ෂ තුනේම තිබිච්ච ප්‍රතිපත්තියක් නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියක් තිබ්බා ප්‍රේමදාස මහත්තයාගේ තිබ්බා අනුදිසාරණගේ මහත්තයාගේ තිබ්බා ඔවුන් තමයි කිව්වේ මේ කාබනික පොහොරට යා යුතුයි කියලා උන් කලස කියලා තමයි පටන් ගත්තේ 2005 ආ වකුගඩු රෝහල් හදන්න ඕනේ මිනිස්සු මැරෙන ගොවියෝ මැරෙන රාජපක්ෂ මොනවද කරන්න කියලා පටන් ගත්තේ දැන් පටන් ගත්තාම කියනවා පටන් ගත්ත ක්‍රමයේ වැරදි මේක ටික ටික කරන්න තිබ්බ කියලා ඔන්න ඒක යෝජනා ගේනවා ඒ නිසා මේක ප්‍රශ්නයක් හැබැයි මේ ප්‍රශ්නය බොහෝ දරට කුළුප්පන්නේ ගොවි ජන මැදිස්ථාන සහ ගොවියෝ මරපු මිනිස්සු කියන එකත් අපි මතක් කරගන්න